පේන තියෙනවා. හැබැයි මෙතනින් මම මෙන්න මේ කොටස අහන්න කැමතියි. දැන් විදේශයට ගිය ජනතාවගෙන් ලංකාවට එන මේ ඩොලර් දැන් මේ වෙලාවට අවශ්‍ය වෙලා. නමුත් ඒ අය මුදල් දවසින් දවස දවසින් දවස එවන්න නැතුව තියාගෙන ඉන්න ලක්ෂණයක් පේනුනේ රේට් එක යන නිසා. බොරු මොකද ඒක ඒක ආයෙත් නිර්මාණය වෙච්ච වැරදි අර්ථකථනයක්. ඒ ඒ ලංකාවට වෙන මුදල්ලට කිසිම මේකක් බද්දක් ගහන්න නෙමෙයි. මම ඔක ගිය පාරත් අහලා ඒක සම්බන්ධයෙන් ක්ලැරිෆිකේෂන් එකත් ඉදිරිපත් කරා. ඒක මම තරයේම ප්‍රතික්ෂේපත් කරනවා. ඒක සම්බන්ධයෙන් මම ඕනම අභියෝගයකුත් ඉදිරිපත් කරනවා. මට ඒක සංඛ්‍යාලේ ක්‍රියාවලියට නෑ කොච්චරද මුදල් ප්‍රමාණය පිට රටකින් එවන කිසිම කෙනෙක්ගේ රෙමිටන්ස් එකට බද්දක් ගැහෙන්නේ නැහැ. ඒක ඒක ස්පෙලන්ද මම දැඩිම දැඩි ලෙස අවධාරණය කරනවා. හැබැයි උතුමා කියන එකක් ප්‍රශ්නයක් තියෙනවා. මුදල් එවනවා. එවන්නේ බැංකු ක්‍රමයෙන් නෙමෙයි ලංකාවට. උන්ඩියල් කියලා ක්‍රමවේදයක් තියෙනවා. ගොඩක් කට්ටිය එවන්නේ දැන් ගොඩක් ඔය ව්‍යාපාරික ආයතනවල ඉතාලියේ ඉඳන් ගත්තත් ඒගොල්ලන් ඉන්නවා නෝ බයිසිකල් වලින් කට්ටිය වෙලා පඩිය හම්බ වෙන දවසට ඇවිල්ලා ඒගොල්ලන් එකතු කරලා ඒ සල්ලි ටික වෙනම ක්‍රමවේදයකින් ගිණුමකට දානවා. ඊට පස්සේ මෙහෙන් එක තැන් වලින් වෙස්කේ වෙස්ටර්න් යුනියන් වල හරවවත් නෙමෙයි වෙනම මුදල් එන කළු ක්‍රමවේදයක් තියෙන එක. ඒක පොඩි ප්‍රමාණයක් පුඩි ගාණක් බැංකුවට වඩා වැඩි. ඉතින් ඒ ක්‍රමෙන් තමයි මම මුදල් එමුතුමාට මේ අයවැය යෝජනාවට හොඳ යෝජනාවක් ඉදිරිපත් කරා. දැන් මට ඔක් කියන්න බෑ මාධ්‍යයට. මට 100%ක් ෂුවර් ඒ යෝජනාව ඉදිරිපත් වෙනවා. ඒකෙන් රට ගිය ඇත්තොන්ට විශාල සේවයක් ලැබෙනවා. රට ගිය ඇත්තන්ගේ ලොකුම උමනාව තියෙන පිටරට ගිය යන්නේ රටේ ඉන්න ගයක් හදාගන්න. ඒකට ඒගොල්ලන්ට ලොකු නිදහසක් හම්බ වෙනවා කියන ලොකු විශ්වාසයක් මට උතුමාලට දෙන්න පුළුවන්. ඒක මහා ලොකු සංකල්පයක් ඇයට ඉදිරිපත් වෙයි කියලා මම බය නැතුව ඉදිරිපත් කරනවා. ඒක හරියට හරියයි. ඒතකොට මුදලුත් බැංකුවට එයි. කිසිම ටැක්ස් එකක් වදින්නේ නැහැ කියන එක මම අනිවාර්යෙන් වගකීමෙන් කියනවා.